ලංකාවේ කොල්ලන් ගෙවද? ආ මේ මොරගස් වැව. අපි මේ ඇවිදින්නේ මේ වැවේ. ටෙන්ට් එක ගහන් හිටියනම් අලි බලන්න තිබරයි. ටෙන්ට් එක ගහන් හිටියනම් අලි කයි? අලි කයි? මෙහෙම. අපි මේ ස්ටේජ් එක උඩේ ඉන්න ලොකු ඔඩියන්ස් එකක් දිහා බලනවා වගේ. ඉතින් හවස වේගන එනවා හරය බෝ වේගන එනවා ඉතින් පොඩ්ඩ ඇවිදලා බලමුනේ ටික රෙස් කරන්න මේ ආවේ ඉතින් පොඩ්ඩක් නිදාගත්තා වෙන තැනකට ආවම ටිකක් ඇවිදින්න ඕන ගිහිල්ලා බලමු අද වැඩි මෙහෙම යන්න තියාගත්තේ නැහැ ටිකක් නිදහසේ ඉන්න ආවේ මේ පාරෙන් ගියාම වැවක් තියනවලු ඒ වැවට අලි එනවලු හා වැඩි කලුරේ යන්න ඉස්සෙල්ලා යන්න කිව්වා ඉතින් සුන්දර ගමක් හා සුන්දර ගමක් මැද්දෙන් අපි ඇවිදගෙන යනවා ඉතින් බල්ලු බුරනවා අපිට අපි ගණන් ගන්න හරිද අපි බල්ලු විරුවට අපි ගණන් ඔව් බල්ලු විරුවට අපි ගණන් ගන්න අපි ගණන් අපි ගමේ උන් වගේ යනවා මල්ටි කියලා අපිට බලන්න හා හා රතු පහටයිනේ ඔන්න අපි වැවකට කිට්ටු වුණා හා ඒක තේරුණා මේ සාමාන්‍ය මෙහෙමයි දැන් අපිත් තැන් තැන් වල ගිහිල්ලා හැමදැනම ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නේ. ඔයාලට ඉතින් මේ ලේසියෙන් යන්න පුළුවන් එතකොට. දැන් ඉන්න තැනේ ඉඳන්ම මේ විස්තර දෙන්නම්. මේ ලේසියෙන් යන්න පුළුවන්. මේ ටුවර් එක හරිම ලේසි. මොකද මේ ට්‍රේන් එක නිසා. ආ මේ මුදලෙනුත් ඉතුරුයි. ලොකු ගාණක් යන්නේ නැහැ. මේ අනික මොනවාද අර තමන්ගේ වාහනයකදී ගොඩක් වියදමත් යනවා. බස් වලෙද්දි ටිකක් අමාරුයිනේ. ඔන්න ඉතින් මඩ කලපු ට්‍රේන් එක නැග ගන්න පොටුවෙන් 6ට තියෙනවා 3ට තියෙනවා හවස 3 එක මේ හා 3 එක බුක් කරන්න පුළුවන්. ඔව් මේ නෑ මේ මෙයා කවුද මේ මොනිට නෙමෙයි මේ 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 තලගොයා නෑ ගුවානා මේ කබරය නෙමෙයි ඔය රයිට් දැන් අපි ඇතුල් වුණා වැව් බන්ට් එකට මේ තියෙන වැව වතුර අඩුවේ අර හරියටි මේ හෝටල් එකේ මෙහෙත් තියෙනවා තාම හදනවනේ හරි ලොකු නිවාසය කොහෙද ආ ඔව් මේ හරිය තමයි පොඩ්ඩක් මේ කලවර වටුනම යන්න එපා කිව්වේ මේ අලි මාරු වෙනවලු දෙපැත්තෙන් වෙනම පරිසරයක් මේ වතුර නෑ දැන් කොහමද ඔහ අර අර ඇත තියෙනවා අර තියෙනවා වතුර ටෙන්ට් එක ගහන් හිටියනම් අලි බලන්න තිබරයි ටෙන්ට් එක ගහන් හිටියනම් අලි කයි අලි කයි මෙහෙම මේ මොනාද එද්දි මේ ට්‍රේන් එකේ දිදී දෙපැත්ත බලන් එද්දි තැක්කේ ඔක්කොම නිකන් කැලෑවල් එතකොට වගාවල් ඔහොම එතකොට මේ හැම ගහකම වගේ ඒ කියන්නේ වෙලක වගා කරන හැම ගහකම වගේ උඩ මේ ගෙවල් හදලා තිබ්බා ඉතින් අපි ඉතින් ඔකට ට්‍රී හවුස් කියලා නේ කියන්නේ අපිට ඉතින් ට්‍රී හවුස්
ඒ පැත්තේ මිනිස්සුන්ට රැහැට ගෙදර නිදා ගන්න බෑ. ගෙදර නිදා ගත්තොත් එහම වගාව ඉවරයි. පොඩක් කල්පනා ගන්න එක බලන්න මලියේ. මේ එතකොට ඉතින් එයාලට ඉතින් දැන් අර මිනිස්සු කියන්නේ කොහේ හරි ගිහිල්ලා ආසාර දැන් අපි උනත් අද කොටේජ් එකේ තර මේ ලෑලි ගහපු කබානේ ගනේ හින්නේ ඒකනේ ගත්තේ මේ ඒ ආසාවට. හැබැයි ඔය මේ පැතිවල අය වගාව පරිස්සම් කරගන්න ඉතින් ගස් උඩ තමයි නිදාගන්නේ. රයිට් මේ තියෙන්නේ මේ හරියට තියෙන වැව. එතකොට ඔව් මේ වැස්සෙන හැලු සෑහෙන කාලෙකින්. එතකොට මේ දෙපැත්තේ තමයි ඉතින් ගොඩක් වෙලාට අලි මාරු වෙන්නේ. තව ටිකකින් ඒ වතුර බොන්නේ නැහැ. දැන් මෙතනද කොහොමද එන්නේ ඇදී වතුර මෙතන ඉතරනේ තියෙන. තව ටිකකින් ඒ අර කැලෑව වාව් මේ උලක තමයි අපිට හිට වදින්නේ. නැගිටලා දුවන්න බෑ කෝච්චිය ටිකක්. බට්ට කටුවක් ඇඳලා මේ බැත්ත වැනලා මට ඉතින් කෝච්චියෙද්දි මේ මොනාද එක්කෙනෙක් හම්බුණා පොඩ්ඩක් කතා කර කර සීජීආර් වැඩ කරන කෙනේ. ඉතින් මේ පැත්තේ ගොඩක් ඉතින් දන්නවා විස්සල කතා කර කර ආවා. ඉතින් එහෙම ඉතින් කෙනෙක් හම්බුනහම ඉතින් අපිට වටිනවා. මොකද එයාගේ දැනුම අපිට බෙදා ගන්න පුළුවන්. මේ ගොඩක් විස්තර කිව්වා මෙහේ. ඉතින් ওই මග හරියකදී මේ කැකිරාව පහු වෙලා පළුගස් වැව පහු වෙලා මේ මේ ළඟදී අලි තුන් දෙනෙක් දුකල වැදුනලු ට්‍රේන් එකට. ඉතින් හරි අපරාධයක්. මොනරු ඉන්නවා සෙට් එකක් අර පාරක් යන්න චුඩ ඉක්මනට එන්නේ. ෆුඩ් සයිකල් එකක් තියෙන හරම් පදිමු. මේ මැද ගල් ගල් තියෙනවා නිකන් අලි වගේ පේන්නේ. අර මං හිතුවා අර අලියෙක් කියලා. ඔව් ෆුඩ් සයිකල් හරම් පදිමු. මොනරුද? ඔව් මේ මං ඉතින් මල් කඩන්නේ විකුණන්න වෙන්නේ මේක අල්ලගන්න. ඕක නැති වුණොත් ඔයාව අහුවෙන්නේ. ඔක නැති වුණොත් ඔයාව අහුවෙනවා. ඔව් යාගේ වෙන්නේ. ඔව කවුරුත් ගන්න නෑ පුතු. ඔය නෑ එයා හරින් යන්නේ නැති. මේ වේලලා තිබ්බට ඉතින් ඔහෙ මඩ. අන්නහර ලස්සනයි නේ. ඔව්. ඒක තමයි අර කිව්ව අලියා මේ පැත්තෙන් දැන් එනවා කියලා. මේ හරි අමුතු මේ ඒ කියන්නේ අමුතු ෆීලිං එක. ඕ ඔව් ඉතින් කතාවල් වල වෙන්න අනුරාධපුරේ ළඟයි නේද? හරි නිකන් කාස්ට් එක උනත් එක අමුතු. ඔව් නිකන් මේ නිකන් පරණ ෆිල්ම් එකක වගේ නිකන් අපිට නිකන් මතක් වෙන්නේ මේ පුතු අපි යන්න ඕන අර මේන් රෝඩ් එකට. අර අපි අද දාන්නේ නිකන් මේකට අපි නමක් දාමු විලේජ් ඇන්ඩ් ලේක් ටුවර්. ශාමේ ලස්සන මල මේ 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 ලස්සන මල මේ 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 මල් ලස්සන මල. ඒ යා මේ හරි ස්පොට් කියලා නේද කොහෙද ඔන්න ඉතින් අපි දකින දේ අපිට දැනෙන දේ ඔයාලට අපි කොහොම හරි දන්නන්න උත්සාහ කරනවා. මෙහෙම මේ මේකට කියන්නේ මේ වැව් බන්ට් එක. වැව් බැම්ම. වැව් බැම්මට වෙලා මේ පැත්තෙන් එන හුලම්පාර
අපේ ඇඟේ දැවටිගෙන ඔයගොල්ලෝ ඇඟේ දැවටිගෙන මෙහෙම අනන්තයට යද්දි අපි ඒ දිහා බලන් ඉන්නවා. මේ මල් ගස් ටික, මේ කොළ ටික, ඕලුද නිලුන්ද මේ සුදු පාට? අරවා නිකන් එහෙට මෙහෙට දඟලන්න හරියට අර අපි මේ ස්ටේජ් එක උඩ ඉන්න ලොකු ඔඩියන්ස් එකක් දිහා බලනවා වගේ. ආ, එයාලා දඟලනවා. මං එතකොට දැන් මං හිතනවා, ආ රයිට්, මගේ ඔඩියන්ස් එක ලොකුවට ඉන්නවනේ. හරිද? මගේ ඔඩියන්ස් එක ඔන්න ආදරෙන් අපි දිහා බලන් ඉන්නා වගේ මේ. අර ලස්සන්ට hina වෙනවා ආදරෙන්. අර ඈත හෙල්ලෙද්දි ඔන්න මේ ඔයාලා තමයි මේ මල් ටික. ඔන්න ඉතින් මල් වගේ තමයි මට ඔයාලා. හරිද? ඔන්න ඔයාලා hina වෙනවා, එහාට වෙනවා. හරි? පැද්දෙනවා ලස්සන්ට. ආ මරුනේ. අන්න මේ අන්න සපා ජිප් එකක් එනවා මේ වතුරේ. ආයේ එන්නේ කොහෙන්ද? නෑ, දාලා ආයෙ ගත්ත පොල් සපාරිය. අන්න අලියා. ආ නෑ. අර මේ ඉන්න අර මේ කැබ් එක යනවා. හරවනවා. ඔන්න ඉතින් මේ පැත්තේ රවුමක් ගැවුවා නම් ජිප් එකක නැගලා ආතල්යක් ගන්න පුළුවන් නේ. සෆාරියක් ගිහිල්ලා රයිඩ් බලමු එනංග. හොඳට අල්ල ගන්න. දැක්කද? අම්මට අර කිඹුල අර ගලගාව කට අරගෙන බලමු. දැන් වාව ජිප් එක දාද හිටියද? උඩ ගානක් අද නැහැ. අම්මට සිර මම සෑහෙන වෙලා බලන් හිටිය අතන ඉඳන් මම මැදට දාලා රේස් කරලා ගන්නවා. ඒත් මෙයා කිව්වා අපි ආපු ජිප් එක වගේ කියලා. අර ඉන්නේ බඩ අම්මාචි. ඔය හරකට උට දෙන්න බෑ. ඌටිය පොඩි හරක ලොකුයි. මේ අයිනේ මේ මෙවුන් ඉන්නවා. මේ ඔය තාරාව මොනරු ලාවට එන අර ඈත අන්න ඔන්න ඔතන ඉන්නේ කිඹුලෙක් කට අරගෙන. ඔය මෙතන මේ මොකද වල්ලි මේ පොඩි මේ මොනරු නේ? ආ මේ මොනරු පැටව මේ උණ්ඩ ලඟ වෙද්දි ගහන වැඩි කිඹුල නේ? මේ මොකෙක් මොනර පැටව. අර අතන තියෙන සතෙක්ද ඔය උතන? අනේ කොලයක්ද මොකද්ද නේ ඔය හෙල්ලේ? නෙළුම් කොලයක්ද? නෑ නෙළුම් කොලයක්. අරු කට අරගෙන ඉන්නව නේ? කිඹුල ලොකුයි නේ? කවුරුද නාන්නවත් බහින්න නැතුව ඇති මේවා? නාන්නවත් බහින්න නැතුව ඇති. ආ බහිනවා? ඒකෙන් මෙහෙලා පුරුදු වෙලා එකක් කොහොම දාන්න? ඊට පස්සේ මාව ගොඩට දාන්න. එතකොට ඔයා ජිප් එක හොඳට ගන්න පුළුවන්. එකක් කොහොම දාන්න? ඔන්න සපාරි ජිප් කොහමද වතුරට දාන්නේ කියලා බලමුද? මේ අර අපි උදේ ආපු ජිප් එක කිඹුල ගාවට ගිහලා දායිත් දන්නේ නැහැ. අම්මෝයි බය බය. බොලේරෝලින් දාන වැඩ.
Supir ya, ambe buai. Ele. Oh ale safari, kan? Oh maaf buah, mau rawu mereka ya no. Me kau itu mineri. Mineri yang baik tuh ya no. Ah, niya mai. Oh ada lagi mat deh no. Niya mai. Kita main dia ni kontak numbers. Orang ni dia villa set kerja kan? Me kontak numbers dia no. Me hidama wala gula. Hidama apa kontak? Niya mai. Supir. Oh dah mai ni, maaf buah, mau kami okang, mau yalu kerja kan? No lah ne. Pengen gitu terus setting ilmu ane, me niya bebe, ayu niya vidah vidih dimi, emal juga dekala itu mang, dan bebe tay jippe ke gamu video clip pack kela, right, ane ilmu ane, pada depan ada, meh mau khate arah gini ilmu ane, eh nama Kimbula, itu kota, api balamu tuh atte ke itu rubber ke itu kela. Meh aram, slingshot ganne agen awan nanti jalan di mana? Jaga deh boleh ada lah? Ah? Anne ana. Anne tegek. Uat tegek. Anne kia? Meh oyo heng asing ini danne. Meh tadi matu meh aram aram bubul dah agen inna? Abu teh asing oya jalan tuh aku inna. Eka sama matu meh. Betul tapi inna lain dah. Ammo, buat ada inna? Ume. Ada korang nanti ayuh makan lagi la. Ya. Upokan la. Ya. Ungah tu. Right. Ini ngah. Bawa ini cuti awi deh mudah. Hah? Ulam par serat ena wa. Mee balang ni, mana kanan balang ni sendiri. Pulang par sarat ini, nama. Hari lasana ini, skalang kai. Dah mee moraga swab. Apa mee awi dini mee bawa. Mee okkam watu rem pire nama lalu mee mana ad mee dapat behelan. Itu kota wahid di mee awi dini beh. Wahid di ini kami boleh tahu dah lagi lah ni. Oga sama ini apa yaul, ha? Apa minisun yaul oga sama. Eke ni mangkian ni me dia lagi ada bawa kereta koi dari biasa sepatu dah kerja ni kira, ha? Nayaan sepatu dah kerja bayi. Oga dah apa ayolah, ayilah dia lagi ilah dia ni, ha? Drink ke dah ana boleh tahu ni kita nama dah leh. Kakula kibarai, parisa saya tapai itu ya no. Right, ting, puduma niskalangka, puduma manusia suwe agen, tena keinne, dan kita napi me bebe, abis di nama hinggalna ulam par, me da kina view ega, ha? Me hamat ena me, monaru, me hindu no, ten tenggalai. Video kita keluar na painnya bodi ada ratahan di no rancu am.
ඔන්න ඉතින් හබර්න අපි ඇවිල්ලා පොඩ්ඩයි ඇවිද්දේ ඒ ටිකට මම නම් පරිසරේ වින්දා ගොඩක් ඉතින් මෙහෙම තමයි හබර්න හබර්න මේ සෆාරි තියෙනවා කැලවල් ලස්සන ජීප් වලින් එකන් ගිහිලා පෙන්නනවා සත්තු බලන්න ඒ පස්සේ පස්සේ තව පිටිපස්සේ අයියෝ ජොම්බස් මේ තියන්නේ ඔය අර ඉබනේ තිබව උවේ නෝ මොනාරි හැප්පිලා හරි මොනාරි එලා මූණේ පොඩි හැඩේ වෙනස් වෙලා ඇහැ පේන්නේ නැද්ද දන්නේ නැහැ හරි අද අද හරි චොක්ලට් බිස්කට් තව ගේන්න වෙයි. හයි. ඔන්න ටිකක් වෙලා වැව් හුළඟ වැඩි වැඩි හිටියා. වැව් යූරේ. නෑ මොකද සිද්ධු? මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි තරරන්තන් තන් මේ නගරය මා ඔබ වෙන් කෙරූ නගරයයි ඒක තමයි අරග කියන්නේ වැව්ේ ඌරේ පිය ගැට පෙර සෙඳ බින්දෙනවා සාමාන්‍යයෙන් මේ සින්දුවක අර මුල චිත්ත විතරයි දන්නේ. ඔව් අපි සින්දුවක ටිකයි දන්නේ. මේ සින්දුව නම් හරි ආසයි. මේ ඉවරයි බවෝ. ඉස්කත් ඉවරයි. කෑගෙයි. බයි. බයි. එක්කද කතාවක් තියෙන්නේ සතෙට අන්න දෙන්න එකපාරක් ඌට ඒක ජීවිත කාලෙම මතකයි. මිනිහිට ජීවිතේට කාලෙම ගන්න දීලා එක දවසක් නොදුන්නා. උබයිනවා. ආයෙනවා නක්ට බලන්න. ඒ කාලේ බෙන්තු බෙන්තු යාලේ සිහිගෙනවා. ඔබත් නෙක්ක ආයෙ මට යන්න හිතෙනවා. සරුංගලේ යවමුද? යවමුද? බීම බීම යවමු රෝදයක් දාලා. රෝද දෙකක් දාලා බීම දායන්. ආ? රෝද දෙනවා. ආ රෝද දෙන්නම්. නායක නේද? නායක නේ? නැට්ට? ආ ඔන්න ඉතින් අපි ගව පහු කරගෙන කොහොම මාව මොරගස් වැව පහු කරගෙන අපි වැටෙනවා මේන් රෝඩ් එකකට ගිහිල්ලා බලමු මොකද්ද මේන් රෝඩ් එක මම හිතන්නේ පොළොන්නරු එක වෙන්න ඕන මම එහෙම කිව්වේ පොළොන්නරු කියලා අර්ලිය සහ ලොරියක් ගියා අර්ලිය පොළොන්නරු වෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ හබර්නින් ගොඩක් පැති වලට බෙදෙනවානේ පොළොන්නරු අනුරාධපුර ත්‍රිංකෝ බැටික්ලෝ එතකොට ඔව් වටේටම බෙදෙන තැනක්නේ. ඔව් නියම මේ ටුවරිසම් අර කියන්නේ නියම් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ තෝ තැන්නක්. හරියට බැලුව කියන්නේ වටේටම යන්න පුළුවන්. පිදුරංගල, සීගිරි, දඹුලු අබර්ණින් තමයි වටේටම පාරවල් තියෙන්නේ. ආ මේ ගහලා තියෙන සීගිරිය පිදුරංගල කියලා. අන්න අතන ගහලා තියෙනවා. ඒ සීගිරිය පිදුරංගල අර ඔයිද ළඟයි නේ මේ අර පාරද නෑ නෑ කිලෝමීටර්ස් ගන්න බලමු හරි මං කිව්ව පාර හරි මේ පොළොන්නරු පාර දකුණට උතනින් හැරුවම සීගිරියට 13 කිලෝමීටර්ස් පොළොන්නරුවට 41යි තිරික්කොඩියාඩි මඩු 102යි ඒ කියන්නේ පොළොන්නරුවත් පහු කරලා යන්න ඕනේ මේ
අබර්ණ ඉස්කෝලේ මොරගස් වැව මේ අබර්ණ ඉස්කෝලේ අනිෂ්ඨ ඉස්කෝලේ මේ ඔන්න ඉතින් අපි හබර්ණ ටිකක් ඇවිදින ගමන් ඔන්න මේ හරි ලස්සන පැත්තක් මගේ ගොඩක් ෆෑන් බේස් එක ඉන්නවා හබර්ණ පැත්තේ ඉන්නයි ඉන්නවා ඉතින් ඔන්න ඔයාලගේ පැත්ත හරි ලස්සනයි නිෂ්කලංකයි පාරවල් නම් සුපිරිනේ ඔන්න ඉතින් රවුමක් ඇවිදලා ආවා සීරින් ආරම්භලා වටේ ටිකක් දැන් අපි බහිමු පූල් එකට.